දැන් අයියට නැද්ද මේ අමතක නොවන සිදුවීමක් එහෙම මේ ගෑනු ළමයි සම්බන්ධයෙන් මේ ළමයි අපි පොඩ්ඩක් කියන සමහර කියන්න බෑනේ ඒක දෙන්නේ එකක් අපි එකක් කියමු බලන්න ඒ කියන්නේ අමතක නොවන සිදුවීම අමතක නොවන සිදුවීම කියන්න පුළුවන් එකක් කියමු ගෙදර යන්නත් එපැයි නේද කියන්නේ මේමයි සමහර දැන් මම ඒ කියන්නේ මම ආදරණීයම අවස්ථාවක් මම විඳපු වෙර මං කියන්න. ඒ කියන්නේ කැන්ඩි කැන්ඩි ගිය වෙලාවේ මම හරි ආසයි. කැන්ඩි කියන තැනට මම හරි ආස තැනක්. නිතරම මට නිවාඩුවක් හම්බෙච්චල මම ෆැමිලි එකත් එක්ක කොහොමවත් නිතර යන වෙනවා. ඉතින් මම ওই ගිය වෙලාවක එක පාරට ගෑන ළමෙක් දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා ලස්සන ගෑන ළමෙක් දුවගෙන ඇවිල්ලා එක පාරට වයිෆ්ව බදාගෙන අඬන්න පටන් ගත්තා. මම බය වුණා මොකද්ද මේ වෙච්ච වැඩේ කියලා ඉතින් මට හිතාගන්න බැරුව ගියා. ඔයාවත් නෙමෙයි වයිෆ් බලාගෙන හඩන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ එයා මට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතින් එයාට ඊට පස්සේ මම හිතුවේ ඇත්තනම දැන් අහලා බහලා බලන් ඉන්න මිනිස්සු හිතන්නේ වෙන ප්‍රශ්නයක් ඉතින් මම එයාට ඒ කියන්නේ මගේ ෆේ එකක් තිබිලා නිකන් මේ වයිෆ් ගාව ඇවිල්ලා එයා හඬනවා ආයෙ එහෙම ෆීලිං එක මට එකපාරටම මම කන්ෆියුස් වෙලා දවසේ මේ එයා හරි ආදරණීය විදියට කතා කරලා එයාගෙන් මහවා මම දිනේෂත් එක්ක ෆොටෝ එකක් ගත්තට කමක් නැන්ද කියලා. එයා මට හග් කරලා එයා මාව ෆොටෝ එකක් ගදි. එයාගේ ඒ වෙලාවේ මට දැනෙච්ච ආදරය ඒ කියන්නේ කියලා නිම කරන්න බෑ. ඉතින් මං හිතනවා ඒ වගේ ආදරයක් විඳින්න මම පින් කරලා තියෙනවා. ඉතින් මේ ඒක මට ගොඩක් අමතක වෙන්නේ නැති දවසක්. ඉතින් මොකද මම ෆැමිලි අවුට් ඉන්න හැටි ගිහිල්ලා හිටපු වෙලාවක ඒ වගේ අවස්ථාවක් උනේ. ඒ වගේ සිදුවීමක් උනේ. ඉතින් මමත් නොහිතන වෙලාවක නොහිතන දෙයක් සිදු වුණේ. ඉතින් හරි සතුටුයි ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඒ ගෑන ළමයිගේ හැඟීම ඒ ගෑන ළමයි මට ප්‍රකාශ කරපු එකම මට මාර සතුටක්. ඉතින් අදටත් මා එක මෙසේජ් කරනවා. අදටත් මා එක WhatsApp ඒ කියන්නේ සෝෂල් මීඩියා වලින් Instagram හැම එකකින්ම යා මට මෙසේජ් කරනවා. අදටත් හොඳ යාළුවෙක් මගේ. හොඳ යාළුවෙක්, හොඳ ආදරණීය කෙනෙක්. ඉතින් අදටත් හරි ආදරණීය විදිහට කතා බහ කරනවා. දැන් මේ නිනේ අහන්න ඕනේ මේ විශේෂම දැන් මිරිඳ එතකොට මුකුත් කියන්නේ නැද්ද? නෑ, එයා එතනදී ඒ කියන්නේ කියන්නේ මෙහෙමයි. එයා සාමාන්‍යයෙන් මට නීති රීති දාන කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ කැරියර් වයිස් එයා මාරු විදිහට හිතනවා. ඒ කියන්නේ මම කොහොමද මේ ශේෂ්ත්‍රයේ අඳා පවතින්න ඕනේ? මම මොන වගේ දේවල්ද කරන්න ඕනේ? එයා හැමතිස්සෙම මට කියන්නේ ඔයා එළියට ගියාම ඔයාගේ කැරියර් එක කැමති දෙයක් කරන්න. ඔයාට ඒ ෆුල් ෆ්‍රීඩම් එක ඔයාට තියෙනවා. හැබැයි දොරෙන් ඇතුළට එද්දිව මගේ. ගෙදර දොරෙන් ඇතුළට එද්දි මගේ වා එළියේදී වාගේ කරගන්න වාගේ ජොබ් එක වා හරියට කරලා 100% ඒක ඉවර කරලා වා ගෙදරට එන්න. හැබැයි දොරෙන් ඇතුළට ආවට පස්සේ ආය වෙන පිට දේවල් අනම්මනම් කිසි දෙයක් අදාළ නැහැ. කියන එක මට ඒ ෆ්‍රීඩම් එක දීලා තියෙනවා. ඒතකොට ඒකින්ද ඉතින් මං හිතනවා අන්ඩර්ස්ටෑන්ඩින් මගේ කියන්නේ බිරිඳගේ තියෙන ඒ අත්දැකීමුත් එක්ක මං හිතනවා මට මේ මගේ ශේෂ්ත්‍රය මට රැඳෙන්න ලේසියි කියලා.